රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තු වේදී ඊයේ රැස්වුණා. එහිදී විතරයක් අලෙවිකල හැකි නිසි මිල සතියක් ඇතුළත ගණනය කර ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව මුදල් සහ වෙළඳ අමාත්‍යාංශ නිලධාරීන් වෙත නියෝග කෘති වෙනවා. කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අලව 1969 අංක 1 දරන ආනයන හා අපනයන පනත යටතේ වූ රෙගුලර් සිසලකා බැලීමේදී පවතින මිල අනුව විතරයක් අලෙවිකල හැකි නිසි මිල ගණනය කරන ලෙසයි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා දෙනුම් දී ඇතේ. මේ අතර වෙළඳපොළේ පවතින විතර මිල සංශෝධනය කිරීම මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වෙළඳාමාත්‍ය නලින් ප්‍රනන්දු මහතා පවසනවා. ඉදිරි උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳාමාත්‍යවරයා එහිදී පැවසුවේ. සමහරක් කඩවල දිනන විතර දෙන්නේ තා වඩු මොන හරි ගත්තොත් විතර. මොකද්ද මේ විතර ප්‍රශ්න? විතර සඳහා අපි දැන් මාස 3කට විතර පමණ පෙර පරිම සිල්ර මිලක් නියම කෙරුවා. අපේ වගකීමක් තියෙනවා රටේ පහන් මිල ඉහළ යනවා නම් ඒක සාමාන්‍ය මිල ඉහළ යෑමද එහෙම නැත්නම් අසාමාන්‍ය මිල ඉහළ යෑමද කියන එක අපි හොයලා බලන එක තමයි රාජකාරිය. දැන් උත්සව සමයක්ෙදී කොහොමද විතර මිල වැඩි කරන්න මේ අයගේ සාමාන්‍ය ක්‍රමේ. නමුත් පහුගිය මාස දෙකක් බලපුවම වෙළඳ පොලේ තියෙන මිල ගණන් අනුව බැලුවත් විශාල වශයෙන් බහඬ මිල අඩු වීමක් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් පරිප්පු, සීනි, අල, ලූණු, මිරිස් මේ හැම జాතියෙම අත්‍යවශ්‍ය බහඬ අඩු වෙලා තියෙනවා. ඒ වගේම සත්ව නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සියලු දේ අඩු වෙලා තියෙනවා. එහෙමනම් විතර මිල වැඩි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ අනිවාර්යයෙන්ම 50 සීමාවේ පවත්වාගෙන යන්න අවසර දෙනවයි කියලා. දැන් එන සතියේදී ওই විතර වලට තියෙන විශාල ඉල්ලුම අඩු වෙනවා. පාලන මිල සම්බන්ධව අපි කිසිම තීන්දුවක් අරගෙන නැහැ. ඉදිරියේ උත්සව සමයක් එන්නේ. අපේ පාරිභෝගික ජනතාවට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවාද? බහඬ සුලභ කරන වැඩපිළිවෙලකට අපි ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි අද වෙද්දී විශාල වශයෙන් බහඬ මිල අඩුවීමක් සිදු වෙලා තියෙනවා. සංසදාත්මකව ගත්තොත් සමහර බහඬ වල 75%කින් 80%කින් විතර අඩු වෙලා තියෙනවා. නමුත් ඊටත් එහා ගිහිල්ලා මේ දෙසැම්බර් මාසේ මුල් සතියේදී තව මම බලාපොරොත්තු වෙනවා තවත් බහඬ මිල අඩු කරගන්න අපිට හැකියාව ලැබෙයි කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.